ආයුබෝවන් දුවේ පුතේ ජීවේ අඛණ්ඩතාවයේ කියන පාඩම යටතේ අපි කලින් දවසේ කතා කරා සාකවල ලිංගික ප්‍රජනනය පිළිබඳව අද අපි කතා කරන්න යන්නේ සාකවල පල හා බීජ ව්‍යාප්තිය පිළිබඳව පල හා බීජ ව්‍යාප්තිය එතකොට දුවේ පුතේ මේ සාකයක පල හා බීජ ව්‍යාප්තිය කියලා කියන්නේ සාකයක හටගත් පල හා බීජ එතකොට අපි කතා කරා කලින් පාඩමේ කොහොමද මේ පල හා බීජ හටගන්නේ කියලා අන්නේ විදියට හටගත් මේ පල හා බීජ මෞසාකයෙන් හැකිතාක් ඈතට විසිරී යාම තමයි පල හා බීජ ව්‍යාප්තිය කියලා කියන්නේ මේ පල හා බීජ ව්‍යාප්තිය මගින් ඒ සාකවල අත්‍යවශ්‍ය සාධක සඳහා ඇති තරඟය අවම කර ගැනීම සිදු වෙනවා මෙතනදී මොකද්ද කියන්නේ එතකොට දේ පුතේ මේ මෞසාකයේ ඇතිවන පල හා බීජ ඒ සාකයේ යටම වැටලා පරෝහණය වෙලා නව සාක ඇති වුණොත් එහෙනම් මොකද වෙන්නේ ඒ සාක අතර අධික තරගයක් ඇති වෙනවා මොකද මේ මෞසාකයේ මගින් ඒ සාකයට අවශ්‍ය ආලෝකය පෝෂක ජලය ඉඩකඩ මේ කියන සියලු සාධක ලබා ගන්නවා එතකොට මේ මෞසාකයේ යටම පැලවෙන දුහිතෘ සාක වලට කුඩා පැල වලට මේ සාධක සඳහා ලොකු තරගයක් ඇති වෙනවා එතකොට ඒ දුහිතෘ සාක කුඩා පැල හොඳින් වර්ධනය වෙන්නේ නැහැ ඒ මෞසාකයේ යට පැල වෙලා යම්කිසි කාලයක් වර්ධනය වෙලා ඊට පස්සේ දුර්වල වෙලා යනවා එහෙමනම් ඒවා හොඳින් වර්ධනය වෙන්න නම් මෞසාකෙන් ඈතට ව්‍යාප්ත වෙන්න ඕනේ එහෙන් ව්‍යාප්තලා මේවට නව වාසස්ථාන හොයා ගැනීමට හැකි වෙනවා මේ පල හා බීජ ව්‍යාප්තිය මගින් ඒ වගේම විවිධත්වයෙන් වැඩි වෙනවා මේ පල හා බීජ ව්‍යාප්තිය මගින් නව සාක පරිබෝධකින්ගෙන් හා රෝගකාරකින්ගෙන් ආරක්ෂා වීම සිදු වෙනවා ඊළඟ බණ දුවේ පුතේයි පල හා බීජ ව්‍යාප්ත වෙන ක්‍රම කොහොමද මේ පල හා බීජ මෞසාකෙන් ඈතට ව්‍යාප්තලා යන්නේ මේ සඳහා උදව් වෙන ක්‍රම හතරක් තියෙනවා පළවෙනි ක්‍රමය තමයි සතුන් මගින් ව්‍යාප්ත වීම දෙවෙනි ක්‍රමය තමයි සුළඟ මගින් ව්‍යාප්ත වීම තුන්වෙනි ක්‍රමය තමයි ජලයේ මගින් ව්‍යාප්ත වීම හතරවෙනි ක්‍රමය තමයි ස්ෆෝටන යාන්ත්‍රණය එහෙම නැත්නම් පිපිරීම මගින් පල හා බීජ ඈතට දේශෙම්ම බීජ මෞසාකයෙන් ඈතට විසිරී යාම ව්‍යාප්තලා යාම අයි මුලින්ම බලමු සතුන් මගින් සිදුවන පල හා බීජ ව්‍යාප්තිය කොහොමද මේ සතුන් මගින් පල හා බීජ ව්‍යාප්තලා යන්නේ කියලා එතකොට දේ පුතේ මේ සතුන් මගින් මේ පල හා බීජ ව්‍යාප්තලා යන්න මේ පල හා බීජ වල විවිධ අනුවර්තන හැඩ ගැසීම් තියෙනවා මොනවද මේ අනුවර්තන දොස් දේ පුතේ මේ වගේ පල හා බීජ ආහාරයට ගත හැකි මාංශල කොටස් තියෙනවා ඒ නිසා සතුන් මේවා ආහාරයට ගන්නවා මේවා අරගෙන යනවා අරගෙන ගිහිල්ලා මෞසාකෙන් ඈතට විසිරුවා හරිනවා එතකොට උදාහරණ මොනවාද අඹ ගස්ලව් එතකොට මේ අඹ වගේ දේවල් වඳුරු වගේ ඒ සතුන් උනත් ඒ ආහාරයට ගන්නවා ඒගොල්ලෝ ඒවා අරගන්නවා අරගෙන ඈතට අරන් ගිහිල්ලා ඒ කාරිවල ඒ බීජ කොහේ හරි දානවා එතකොට ඒ නවසාකයක් ඇතිවීමේ හැකියාව තියෙනවා ඊළඟ ආකර්ෂණීය වර්ණ දැරීම උදාහරණ මොනවාද කජපුහුලන් කෙසෙල් නේද එතකොට මේ වගේ ගොඩක් පළතුරු තියෙනවා ඒවේ ආකර්ෂණීය වර්ණ තියෙනවා ඒ නිසා ඒවා සතුන් විසින් අරගෙන යනවා ආහාරයට ගන්නවා හිල්ලා මෞසාකෙන් ඈත විසිරුවා හරිනවා ඊළඟ ඇලීමට උපකාරී වන කොකු හෝ රෝම ආදිය දැරීම උදාහරණ වෙනවා නාගදරන උත්තිරි ඇපල එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ පිට්ට නියුණක් පාසලේ ක්‍රීඩා පිටුනක් ගියාම ඔයගොල්ලෝ කකුල්වල මේ මේස්වල මේ උත්තිරි දැවටෙනවා ඒ කියන්නේ මෞසාකයෙන් ඉත ඈතට සතුන් මගින් අරගෙන යෑමේ හැකියාව තියෙනවා බලන්න මේ නාගදරන වල ගැමිණෙන්න පුළුවන් කොකු වගේ තියෙනවා මේ සතුන්ගේ ඇඳුම් වලේම ඇලෙන්න පුළුවන් ගැමිණෙන්න පුළුවන් මිනිසාගේ ගැමිණෙන්න පුළුවන් එතකොට ඒ මගින් මේවා මෞසාකයෙන් ඉත ඈතට විසිරී යනවා ඈත ගිහිල්ලා ප්‍රරෝහණය වෙනවා එහෙනම් මේ අනුවර්තන සතුන් මගින් බීජ හා පල ව්‍යාප්තීමට දක්වන අනුවර්තන වෙනවා ඊළඟ සතුන් නොමග යවන හැඩ හා රටා දැරීම උදාහරණ මොනවාද එඬරු ඔලිඳ මදටිය කරවිල නේද බලන්න මේ බීජවල
ලස්සන හැඩ තියෙනවා. බලන්න මේ වරින්දවර එහෙම නේද මේ රතු පාට කළු පාට. එතකොට මේ කුරුල්ලෝ එහෙම මේක දැක්කාම හිතන්නේ කෘමි සතෙක් කියලා. කුරුල්ලෝ එහෙම එල්ල මොකද කරන්නේ මේක අරගෙන යන කෘමි සතෙක් කියලා. නමුත් යා ටික දුරක් යද්දි තේරෙනවා ඒ කෘමි සතෙක් නෙවෙයි කියලා. යා එතන මේක දාලා යනවා. එහෙමගින් මොකද වෙන්නේ මේක ඈතට ව්‍යාප්ත වී යාමේ හැකියාව ලැබෙනවා. හොඳයි ඊළඟයි බලමු සුළඟ මගින් දෙවනි ක්‍රමයේ මගින් සිදුවන පළහා බීජ ව්‍යාප්තිය. එතන සුළඟ මගින් පළහා බීජ ව්‍යාප්ත වෙනත් ඒ පළහා බීජ විවිධ අනුවර්තන ධර්ම විවිධ හැඩ ගැසීම් දක්වනයි බල මොනවද ඒ හැඩ ගැසීම් කියලා. පළවෙනි හැඩ ගැසීම තමයි අනුවර්තනයේ තමයි පාවීමට ආධාර වෙන කෙඳි වැනි ව්‍යුහ දැරීම. එතන මේ සුළඟෙන් මෙව පාවෙලා යන්න ඕනේ ඒ සඳහා ඒ පාවෙන්න ආධාර වෙන කෙඳි වගේ ව්‍යුහ මේ බීජවල පිහිටලා තියෙනවා. උදාහරණ තමයි වරා, පොට්ට, ඉඹුල්, මේ පුළුන්. මේ බලන්න ඒ පාවීමට ආධාර ව්‍යුහ තියෙනවා. මේවා ගැලවිලා මේ සුළඟෙන් පාවෙලා ඉත ඈතට ව්‍යාප්ත වෙලා ගිහිල්ලා යම්කිසි ස්ථානයක වැටලා රෝහණය වෙන්න පුළුවන්. මෞසාගෙන් ඈතට ව්‍යාප්ත වෙලා යනවා. ඊළඟ අනුවර්තනය තමයි සුළඟින් ව්‍යාප්තන බීජවල පාවීමට ආධාර වන තටු වැනි ව්‍යුහති වීම. එතකොට මේ තටු තියෙනවා නම් පාවෙලා යන්න පුළුවන් හොර, ගම්මාළු, මුරුංගා, වරා. එතකොට මේවා දැකලා ඇති ඔයගොල්ලෝ ඒ බීජේ වටා තටු වැනි ව්‍යුහ පිහිටලා තියෙනවා. එතකොට ඒ බීජයට ඒ සුළඟ මගින් මෞසාගෙන් ඈතට සුළඟින් පාවෙලා යමේ හැකියාව තියෙනවා. මේ බීජවල දැකලා ඇති මේ පරිසරයේ දැක්කා මේ වරගෙන බලන්න. එතකොට මේවා මොන වගේවද? තටු වගේ ව්‍යුහ තියෙනවා. ඒවට සුළඟෙන් පාවෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි රුවේ පුතේ මේ සුළඟෙන් ව්‍යාප්තන බීජවල තව අනුවර්තන කිහිපයක් තියෙනවා. පළහා බීජ සාකේ අග්‍රස්ථේ හට ගැනීම. ඒක ඉහළම කොටස් වල හට ගන්නවා. සුළඟින් ඈතට විසිරලා යන්න පුළුවන්. බීජ ඉතා සැහැල්ලු වීම. මේ සැහැල්ලු නම් සුළඟ මගින් වැඩි දුරකට පාවෙලා යන සුළඟ මගින් පාවෙලා යාම පහසුයි. උදාහරණයක් විදිහට අපිට ඕකීඩ් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සුළඟින් ව්‍යාප්තන පළහා බීජවල බීජ ඉතා විශාල සංඛ්‍යාවක් ඇති වෙනවා. ඒ මගින් සුළඟින් විවිධ ප්‍රදේශවලට මේවා ගහගෙන ගිහිල්ලා අසාගෙන ගිහිල්ලා රෝහණය වෙන්න පුළුවන්. තුන, මහෝගනි, වරා, කොට්ට පුළුන් මේ පළහා බීජ විශාල ප්‍රමාණයක් ඇති කරන සාක වලට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟ බලමු මේ පුතේ අපි ජලයේ මගින් සිදුවන පළහා බීජ ව්‍යාප්තිය. මේ මගිනුත් පළහා බීජ ඉතා විශාල දුරකට මෞසාකයෙන් එත ආයතට ව්‍යාප්තිලා යාමේ හැකියාව තියෙනවා. ඒතකොට ජලයේ මගින් සිදුවන පළහා බීජ ව්‍යාප්තිය සඳහා පළහා බීජ විවිධ අනුවර්තන හැඩ ගැසීම් දක්වනවා. අපි බලමු මොනවද කියලා. පාවීමට ආධාර වන සවිවර තන්තුමය පලාවරණ දැරීම. උදාහරණ තමයි පොල්, කොට්ටම්බා, දියකඳුළු. එතකොට මේ පලාවරණය සවිවරයි. තන්තුමය සවිවර, තන්තු ආකාරයි, සවිවරයි. සවිවරයි කියන්නේ සිදුරු සහිතයි. මේ සිදුරු තුළ වාතය රැඳිලා තියෙනවා. එහෙමනම් ඉතා පහසුවෙන් මේවා ජලයේ පායන බාන්නේ. පොල්වල මේ පලාවරණේ තන්තුමයයි සවිවරයි. මේ නිසා මේ පොල් ඉදිය ජලයේ පාවෙල යනවා. ඔර ඉතා ගංගා එළදොල මගින් ඉතා විශාල දුරකට මේ පොල් පාවෙලා යන්න පුළුවන්. පාවෙලා ගිහිල්ලා කොහේ හරි තැම්පත් වෙලා රෝහණය වෙන මෞසාකේ ඉතා ඈතට ව්‍යාප්ත වෙලා යනවා. ඔන්න මේ කොට්ටම්බා. මේ කොට්ටම්බත් එහෙමයි ඒ තන්තුමය සයිවර පලාවරණයක් දරනවා. ඒ මගින් පාවෙලා යන්න පුළුවන්. ඊළඟ කඳුරු. මේ කඳුරුත් එය එළපාරවල් අසල වෙල්වල ඒ ආශ්‍රිතව තමයි සෑදෙන්නේ. එතකොට ඒවා දියපාරවල් මගින් තා ඈතට ව්‍යාප්තලා යාමේ හැකියාව තියෙනවා. ඊළඟට පාවීමට ආධාර වන හැඩ ඇති පලාවරණ දැරීම. බලන්න උදාහරණය නෙළුම්. මේ තියෙන නෙළුම් මලක්. මේ තියෙන පලාවරණය. එතකොට මේ පලාවරණය ජලයේ මගින් පාවෙලා මෞසාකෙන් ඈතට ව්‍යාප්ත වෙලා ගිහිල්ලා ප්‍රරෝහණය වීමේ නව සාකයක් ඇති කිරීමේ හැකියාව තියෙනවා. වාතයේ පිළි බීජ කවච දැරීම.
එතකොට උදාහරණයක් විදිහට ඕලු ගන්න පුළුවන්. එතකොට වාතය පිරි. මේ වාතය පිරලා තියෙන නිසා ඒව ජලයේ පා වෙලා ඈතට ව්‍යාප්ත වෙලා යාමේ හැකියාව තියෙනවා. ඊළඟ බලමු දුවේ පුතේ ස්ෆෝටණය. එහෙම නැත්නම් පිපිරීම මගින් සිදුවන පළහා බීජ ව්‍යාප්තිය පිළිබඳව. එතකොට දුවේ පුතේ මේ ඇතම් සාකවල ඵලයේ තියෙන පලාවරණේ පිපිරීමට ලක් වෙලා ඊජ ඈතට ව්‍යාප්ත වෙනවා. අර කලින් කිව්ව ක්‍රමතුන තරම් ගොඩක් දුරට ව්‍යාප්ත වෙන්නේ නැහැ. නමුත් මව සාකයෙන් යම් දුරකට ව්‍යාප්ත වීමේ හැකියාව ලැබෙනවා. එතකොට දුවේ පුතේ මේ ස්ෆෝටණය සිදුවීම සඳහා, එහෙම නැත්නම් මේ පිපිරීම සිදුවීම සඳහා ස්පර්ශය, පෙත්වීම, එහෙම නැත්නම් වියලි පරිසර තත්ත්ව කියන ඒවා හේතු වෙනවා. එතකොට අපිට මේ ස්ෆෝටණය මගින් සිදුවන පළහා බීජ ව්‍යාප්තිය සඳහා උදාහරණ විදිහට රබර්, මදටිය, බණ්ඩක්කා, ඌඩලු වගේ දේවල් සාක ගන්න පුළුවන්. එතකොට කෝඩලු සාකය ඔයගොල්ලන්ගේ නිවසේ ඇති මිදුල ඇති ඉහිල්ලා බලන්න. එතකොට ඒක අතින් අල්ලපු ගමන් ඒ පිපිරීමකට ලක් වෙනවා. මේ පළහා බීජ මේ සාකයේ කුඩා සාකය කියන සාපේක්ෂව යම්කිසි දුරකට ව්‍යාප්තිලා ගිහිල්ලා පැලවීමේ, ප්‍රරෝහණය වීමේ හැකියාව තියෙනවා. රබර්, බණ්ඩක්කා, එතකොට මේ වගේ සාක ස්ෆෝටණය මගින් පළහා බීජ ව්‍යාප්තිය සිදු කරන සාක සඳහා උදාහරණ විදියට අපිට ගන්න පුළුවන්. ඊළඟ කතා කරමු පුතේ අපි මේ බීජ ප්‍රරෝහණය පිළිබඳව. එහෙමනම් මේ බීජ ඇති වුණා, ඊට පස්සේ මේ බීජ මේ මව සාකෙන් ඈතට ව්‍යාප්ත වුණා, ඊළඟ මේ බීජ ප්‍රරෝහණය වෙන්න ඕනේ. එතකොට බීජ ප්‍රරෝහණය කියලා කියන්නේ මොකද්ද? බීජ ප්‍රරෝහණය කියලා කියන්නේ පුතේ බීජය තුළ ඇති කලලය ක්‍රියාශීලී වී වර්ධනය වෙමින් බීජ පැලයක් බිහි කිරීම. එතකොට දුවේ පුතේ මේ බීජ ප්‍රරෝහණය සඳහා අත්‍යවශ්‍ය සාධක ගණනාවක් තියෙනවා. එතනදී මේ බීජ ජීවිතාවය කියන්නේ එසේ අත්‍යවශ්‍ය වන අභ්‍යන්තර සාධකයක්. ඒ වගේම වාතය, ඔක්සිජන්, ජලය, උෂ්ණත්වය කියන මේ බාහිර සාධකත් මේ බීජ ප්‍රරෝහණය සඳහා අත්‍යවශ්‍ය සාධක ලෙස අපිට ගන්න පුළුවන්. එතකොට දුවේ පුතේ මේ බීජ ප්‍රරෝහණය ප්‍රධාන ආකාර දෙකකට සිදු වෙනවා. ඔයාලා මතක තියාගන්න අපිබවම ප්‍රරෝහණය සහ අදෝබවම ප්‍රරෝහණය. එතකොට දුවේ පුතේ මේ අපිබවම ප්‍රරෝහණය කියන එක බොහෝ විට සිදු වෙන්නේ දීබීජ පත්‍රී සාකවල. එතකොට අදෝබවම ප්‍රරෝහණය කියන එක බොහෝ විට සිදු වෙන්නේ ඒක බීජ පත්‍රී සාකවල. අපි බවම පරෝහණය බලන්න දුවේ පුතේ, අපි බවම පරෝහණයේදී මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට මෙතන මුලින්ම මේ බීජයක් තියෙනවා. ඊට පස්සේ බීජෙන් බීජ මූලය ඇති වෙනවා. ඒ බීජ මූලය මගින් මේ බීජය පසට සවි කර ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ බීජාංකුරය ඇති වෙලා බීජ පත්‍ර දෙකත් සමග පසෙන් ඉහළට එස වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ බීජාංකුරයේ වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන මුල් කාලේ අවශ්‍ය ශක්තිය ලබා දීම සඳහා මේ බීජ පත්‍රල තියෙන සංචිත ආහාර වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ බීජ පත්‍රයේ මුල් කාලයේදී ප්‍රභා සංශ්ලේෂණය සිදු කරනවා. එතකොට දුවේ පුතේ බොහොමයක් දීබීජ පත්‍රී සාකවල සිදු වෙන්නේ මේ අපිබවම පරෝහණය කියන ක්‍රියාවලිය. බලන්න මේ අදෝබවම පරෝහණයද මොකද වෙන්නේ කියලා. මේ බීජයේ තියෙන බලන්න දුවේ පුතේ බීජ මූලයේ ඇති වෙනවා, බීජය පසට සම්බන්ධ වෙනවා, සවි වෙනවා. ඊට පස්සේ බීජය පරෝහණය වෙලා බීජාංකුරයේ පොළවෙන් ඉහළට මතු වෙනවා. හැබැයි දුවේ පුතේ බීජ පත්‍ර මේ පොළව මත තුලම රැඳිලා තියෙනවා. එතකොට දුවේ පුතේ මේ බීජ පත්‍ර, එහෙම නැත්නම් ඍණ පෝෂය මේ බීජයේ සාකයේ පරෝහණයේදී මුල් කාලයට අවශ්‍ය ඒ ශක්තිය සංචිත ආහාර සපයනවා. හැබැයි මේ බීජ පත්‍ර ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. ඒවා පස තුලම තමයි රැඳිලා තියෙන්නේ. බීජාංකුරයේ පසෙන් ඉහළට එසවිලා නව පැලයක් විදිහට වර්ධනය වෙනවා, පැලයක් ඇති කරනවා. ඒතකොට මේක තමයි අදෝබව පරෝහණය කියලා කියන්නේ. බොහොමයක් ඒක බීජ පත්‍රී සාකවල සිදුවෙන්නේ මේ අදෝබවම පරෝහණය කියන ක්‍රියාවලිය. ඊළඟ අපි කතා කරනවා දුවේ පුතේ බීජවල සුප්තතාව. මොකද්ද මේ බීජවල සුප්තතාව කියලා කියන්නේ? එතකොට අපි කිව්වා දුවේ පුතේ ප්‍රරෝහණය සඳහා අත්‍යවශ්‍ය සාධක කිහිපයක් තියෙන. මොනවද? බීජයේ ජීවිතාව,
වාතය ඔක්සිජන් ජලය උෂ්ණත්වය කියලා. අන්න මේ කියන අත්‍යවශ්‍ය සාධක පරෝහණය සඳහා අත්‍යවශ්‍ය සාධක පැවතුනත් ලබා දුන්නත් බීජ පරෝහණය නොවීමේ තත්ත්වය තමයි බීජල සුප්තතාව කියලා කියන්නේ. එතකොට මේ බීජල සුප්තතාව ඇතිවීම කෙරෙහි බලපාන සාධක දෙකක් මොකද්ද? කලලයේ පරිණත නොවී තිබීම. ඊළඟ තමයි ඔක්සිජන් හෝ ජලය සඳහා බීජාවරණය අපාරගම්‍ය වීම. මේ බීජ පරෝහණය සඳහා මේ බීජාවරණය හරහා ජලය ඇතුළු වෙන්න ඕනි. ඔක්සිජන් ඇතුළු වෙන්න ඕනි. එහෙම නොවුනොත් එහෙම බීජ පරෝහණය වෙන්නේ නැහැ. ඊළඟ දුවේ පුතේ බලමු මේ බීජල සුප්තතාවය ඉවත් කරන්නේ කොහොමද කියලා. අපිට මේ බීජල සුප්තතාවය කෘතිමව ඉවත් කරන්න පුළුවන්. ඒ සඳහා බීජ පරෝහණයට ප්‍රථම ටික කලක් ගබඩා කරලා තියන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ බීජ පරෝහණයට පෙර පිටතින් නැති බූව කොටස පුරුස්සන්න පිලිස්සීමට ලක් කරන්න පුළුවන්. ඒ සඳහා උදාහරණයක් තමයි තේක්ක. බීජාවරණය ඉවත් කරන්න පුළුවන්. උදාහරණ දොඩම් උණු ජලය තුල බහාලීම. උණු ජලය තුල බහාලීම මගින් බීජල සුප්තතාවය ඉවත් කරන්න පුළුවන්. උදාහරණයක් තමයි ඉපිල් ලිපිල්. බීජ තැලීමට ලක් කරන්න පුළුවන්. ඒ මගින් සුප්තතාවය ඉවත් කරනවා. උදාහරණයක් තමයි නෙල්ලි. හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි මේ කොටස කතා කළා. මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන් මොන හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. හෙම්රන් දේවතේ මම හිතනවා ඔයගොල්ලන්ට මේ කොටස හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. සියලුම දෙනාට සුබ දවසක්.